め。බිනින් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කබාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. මේ උතුම් රාත්‍රියේ දහමින් සිත සංසුන් කරගන්නට, ජීවිතය ඒකාලෝක කරගන්නට ශ්‍රාවකයන් වන අපේ හැම දෙනාටම හදපිරි ආශිර්වාදය පළ කරමින් අපගේ දෙසුම් මාලාවේ අදට නියමිත දෙසුම මෙතැන් සිට සමාරම්භ කරන්නටයි අප බලාපොරොත්තු වන්නේ. අද දිනෙහි මේ සඳහා දායකත්වය ගෙන ක්‍රියා කරනවා හල්තොට ළඟාන ශ්‍රියාවාස නිවසේ පදිංචි සුනේත්‍රා මාලනී අතුකෝරාල මහත්මිය සමග දූ දරුවන් විසින් තමන්ගේ දායකත්වය පළ කරමින් තිබෙනවා. තාම වැදගත් අරමුණු පෙරදැරි කරගෙන ලබා ගන්නා වූ ධර්මදානමය පුණ්‍ය මහිමය ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරවන්නටත්, අපේ ශ්‍රාවකයන්ගේ අරමුණු සාක්ෂාත් කරවන්නටත් මේ මොහොතේ දෙසුම කෙළවරදී මා බලාපොරොත්තු වෙනවා. අදත් අපි ආරම්භන්නේ සුපුරුදු ලෙසින් සාකච්ඡාවට බඳුන්වන පොළොන්නර යුගයේහි ගුරුළු ගෝමින් විසින් විරචිත සිංහල පුරාතන සාහිත්‍යයේහි බුදුගුණ සාහිත්‍යයේහි අපට හමුවන සුවිශේෂීතම වූ ගද්‍ය ග්‍රන්ථයක් වන අමාවතුර කෘතිය පිළිබඳ කෙරෙන සාකච්ඡාවයි. එහි අද දෙසුම 10 දෙසුම හැටියටයි මා ඔබට ඉදිරිපත් කරන්නේ. 9 පසුගිය දෙසුම පුරා මා කතා කළේ අමාවතුර කරුවා විසින් ගොඩනැගූ 3 පරිච්ඡේදය වන පරසන්තාන දමන පරිච්ඡේදය පිළිබඳව ඔබට හැඳින්වීමක් කරමින් පරිච්ඡේදයෙන් අඩක් අවශ්‍ය වැදගත්ම ස්ථානයන් මතු කරමින් සාකච්ඡාවට ගනු ලැබුවා. අද දවසේ අලුතින් අපට එකතු වෙන බොහෝ ශ්‍රාවකයන් ඉන්න පුළුවන්. ඔවුන්ට මා කියා සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ අන්‍යයන් දමනය කිරීමේ ගුණය හෙවත්
අදාන්තයන් දමනය කිරීමේ ගුණය හෙවත් පුරිස ධම්මසාරතී ගුණය බුදුපියාණන් වහන්සේගේ මුළු මහත් දිව්‍ය පුරාම පැවතුණු විශිෂ්ට මනුෂ්‍ය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය තමයි අපට දකින්න පුළුවන් වෙන්නේ. ගුරුලුගෝමි තරම් ඒ බුදුගුණය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් මේ තරම් කරුණු ගොන්නක් ඒක රාශි කළ වෙනත් සාහිත්‍ය දරයෙකෝ ධර්ම දරයෙක් නැති තරම් කියලයි මගේ කල්පනාව. බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු දමන සක්‍යතා ඒවා ගුරුලුගෝමින් විවරණය කරන්න ආරම්භන්නේ බෝසත් කාලයේමයි, බෝධිසත්ව කාල පරිච්ඡේදයේමයි. එතැන් සිට මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා එතැන් සිට සමීපතමයන් දමනය කළ අයුරු කියැවෙන තුන්වෙනි පරිච්ඡේදය හැටියටයි පරසන්තාන දමන නම් වූ මේ පරිච්ඡේදය අප විසින් විමසුමට ලක් කරනු ලබන්නේ. ඒ පසුගිය දෙසුමේදී ඔබට අප ඉතාම වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳවම සාකච්ඡා කෙරුවා. මතක ඇති අපේ ශ්‍රාවකයන්ට විශේෂයෙන් බුද්ධත්වය ලැබුවට පස්සේ දහම් දෙසන්නට මහා බ්‍රහ්මයා විසින් ඇරයුම් කළ අයුරු, ඒ වගේම ඒ සඳහා බරණැස ඉසිපතනාරාමයට යනකොට වඩිනකොට එහි සිටි පස්වග තවුසන් විසින් කරන ලද කතිකා, බුදුගුණ ඉදිරියේ ඔවුන්ගේ කතිකාවන් බිඳ වැටෙන හැටි, අනතුරුව දහම් දෙසීමෙන් පසුව හමුවන යසකුල පුත්‍රයා ඒ පිරිසගේ සිත් දමනය කරමින් ඔවුන්ද බුද්ධ පුත්‍ර ස්වභාවයට පත්කොට ලෝකේ පළමු පැවිදි පිරිස හැටියට ඔවුන්ට පවරන ලද ඉහළම වගකීම මෙහෙවර, ඒ වගේම ජටිලයන් දමනය කිරීම සහ අවසානයේදී අපි ඔබට සඳහන් කළේ බිම්බිසාර රජතුමා වෙනුවෙන් කරන ලද මෙහෙවර, රජගහ නුවරට වැඩීමෙන් පසුව වේළුවනාරාමය පිළිගැන්වීමත් එය පිළිගැනීමත් කියන කාරණය දක්වා බුදුසිරිත පරසන්තාන දමන පරිච්ඡේදයේදී තාම මැනවින් පෙළ ගැස්වී තිබෙනවා. අනවශ්‍ය එකදු වචනයක් යොදා නොගනිමින්, අනවශ්‍ය වර්ණනාදිය පවා කිසිවක් යොදා නොගනිමින් ගුරුලුගෝමි මේ ආශ්චර්ය මේ පරිච්ඡේදය පුරාම සිදු කරන බවයි අදත් මා ඔබට සිහිපත් කරන්නේ. මෙම පරිච්ඡේදයේ ගිය සතියේ නතර කළ තැන සිට ඉතිරි අඩ, එහි වැදගත් ස්ථාන ඉස්මතු කරමින් මේ පරිච්ඡේදයේ ඉතිරි කොටස සාකච්ඡා කිරීම මෙතැන් සිට මා සිදු කරන්නට කල්පනා කරනවා. මෙසේ බුදුන් වේළුවන උයන්නේ සත් වැඩ සාහමින් වසන කල්හි සුදවුන් මහරජානෝ මපුතනුවෝ බුදුව දම්සක් පවත්වා රජගහ නිසා වේළුවන උයන්නි වෙසෙතියනු අසා එක් මහ ඇමැත්තක් වූ දහසක් පුරුෂයන් පිරිවරා රජගහ නුවර ගොස් සුදවුන් මහරජානෝ තොප දැක්කැටියහයි මපුතනුවන් ගෙන ආමැනවයි නගා යවූහු. මේ අවස්ථාවෙහි ඔබට අපි කුඩා කල ඉගෙන ගත්ත ඒ බුදු සිරිත සාහිත්‍යකරුවෙක් දකින පිළිවෙල තමයි විශේෂයෙන් මා ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් ගුරුලුගෝමි වගේ සාහිත්‍ය දරයෙකු ඒවා අපට සාකච්ඡා කරන පිළිවෙලයි මා ඔබේ අවධානයට යොමු කරන්නේ. සුද්ධෝදන රජතුමාට ආරංචි වෙනවා තමන්ගේ පුතා දම්සක් පවත්වා, බුදු වී දම්සක් පවත්වා රජගහ නුවරට වැඩම කර සිටින බව.
පිය රජතුමාට වහාම වුමනා වෙනවා තම පුතු දකින්ද. සත්වසක් පුරා තම පුතු නොදුටු මේ පියා මේ සත්වස පුරාම සිදු කළේ පුතු සොයසයා ඇවිදීමයි. විවිධ රාජ පුරුෂයන් නිලධාරීන් විවිධ ප්‍රදේශවලට යවමින් සිදුහත් කුමාරයාගේ තත්තු සොයා බැලීම රජු අත්හැරියේම නෑ. පිය සෙනෙහස ඉතාම උතුම් වූ අවස්ථාවක් හැටියටයි අපට මේ අවස්ථාව දකින්න පුළුවන් වෙන්නේ. එක් වසක් දෙවසක් තෙවසක් නොව සත් වසක් පුරාම පුතු වෙනුවෙන් සොයසයා හැම ගවේෂණයක්ම සිදු කරපු තාත්ත කෙනෙක් සුද්ධෝදන රජ්ජුරුව කියලා කියන්නේ. අද වුණත් දරුවෙකු එපමණ කලක් තමන්ට දකින්ට නොලැබීමෙන් අප්‍රමාණ කම්පණයට පත්වෙච්ච තාත්ත කෙනෙක් හැටියට තමයි සුදවුන් රජ අපට මෙහිදී දකින්න පුළුවන් වෙන්නේ. ඔහුගේ කම්පිත ස්වරූපය වඩාත් හොඳින් මේ පරිච්ඡේදය කෙළවරදී අපේ අවධානයට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සුදවුන් රජතුමා පුතු රැගෙන එන්නට පවරන්නේ මහා ඇමතිවරුන්ට. දහස දහස පිරිස සමග රජගහනුවරට ගොස් බුදුහිමියන්ට මපුතනුවන්ට කිඹුල්වතට වඩින ලෙස ඇරයුම් කොට ඔවුන් පිටත් කළ හැරියා. එහෙත් ඒ කිසුවෙකුට මේ ගනුදෙනුව බුදුරජාණන් වහන්සේ සමග කරගන්න බැරි වෙනු. ඔවුන් වේළුවනාරාමයට යනකොට බුදුරජාණන් වහන්සේ කවර හෝ පිරිසකට දහම් දෙසනෝ. මේ දහසක් පිරිස ඔවුන් සමග එකතු වී බණාසනවා. බණාසා අවසන ඔවුන් සියල්ලෝම කිසියම් මාර්ග ඵලයකට පැමිණ ප්‍රෞජ්ජා භූමියට පත්වෙනවා. ඔවුන් පැවිදිවීමෙන් පසු සුදවුන් රජුගේ ඇරයුම අමතක කොට දානවා, නැත්තම් බැහැර කරලා දානවා. ඊට වඩා වෙනස් මගකට මේ සියලු දෙනාම ප්‍රවේශ වෙනවා. නව වාරයක්ම මෙලෙස වී දසවෙනි වර සුදවුන් රජ බලන්න එක වාරයකින් ඒ ගිය පිරිස මේ පණිවිඩය බුදුහිමියන්ට නොදී පැවිදි වුණාට පස්සේ සුදවුන් රජ කාලයක් බලාගෙන ඉන්නවා. තව වැඩේ කෙරෙන්නේ නැති වෙනකොට ඊළඟ පිරිසක් යවනවා. එතකොට පුතෙක් දකින්න තාත්ත කෙනෙකුට තිබිච්ච උවමනාව කොයි තරම්ද කියලා ඉතාම හොඳින් ප්‍රකට කෙරෙන අවස්ථාවක් නොවේ දැයි මේ බලන්න. එනිසා නව වාරයක්ම පණිවුඩ කරවන් පිටත් කරලා යවනවා. ඉන්පස්සේ සුදවුන් රජතුමා කල්පනා කරනවා, පුතනුවන් හා එක දවස් උපන් වැලි කෙළියෙහි පටන්ගෙන ඔවුන් හා පුරුදු සබද කාලුදායි නම් ඇමැත්තක් වූ දැක ඔහු කැඳවාගෙන මපුතනුවන් දැක්කැටිව නවවරෙක නව ඇමැත්තකුදී නවදහසක් පුරුෂයන් යවීමයි. එකෙක්දු ඇවිදු හස්නකදු නොකීය. දිවියෙහි නියත නැති මා දිවි ඇති විගස මපුතුනුවන් ඇර මා දක්වන්නට නිස්සෙහි දැයි කීහ. රජතුමාගේ ධෛර්යය බලන්න. අන්තිමට රජතුමා කල්පනා කරනවා, සිදුහත් කුමාරයා සමග එකම දවසේ උපන් කෙනෙක් ඇමති මණ්ඩලයේ ඉන්නවා. බොහොම මිත්‍රව වචන දෙක තුනකින් කියනවා, වැලි කෙළියෙහි පටන්ගෙන ඔවුන්හා පුරුදු සබද කාලුදායි නම් ඇමැත්තක්. ඒ කියන්නේ අනෙක් අනෙක් අයට මේ සබඳතා නොතිබුණු අය විය හැකියි. එනිසා බුදුහිමියන් බුදුවන්නට පෙර සිද්ධාර්ථ කුමාර කාල පරිච්ඡේදයේදී සිද්ධාර්ථ කුමාරයා සමග සමීප ළමා ඇසුරක් පවත්වාගෙන ගිය කෙනෙක් තෝරගන්නවා. සුදවුන් රජුගේ ක්‍රියාවලියේ තාම වැදගත් තීන්දුවක් හැටියට ඒක දකින්න පුළුවන්. එදාම එක දවසේ උපන් මිත්‍රයෙක් පිටක් කළ යවනවා. ඒ වගකීම පවරනු
මොකද්ද වගකීම? මපුත්තනුවන් ඇර මා දක්වන්නට නිස්සෙහි දැයි කීහ. සුදම් රජතුමා හොඳ අදහසක් පළ කරනවා. දිවියෙහි නියත නැති ජීවිතයක් කියන්නේ අස්ථිර දෙයක්. ඒ නිසා අපිට කොච්චර කාලයක් තව ජීවත් වෙන්න වේවිද දන්නේ නැහැ. අද තාත්තා කෙනෙක් වුණත් කියන ප්‍රකාශයක් මේ. මා මැරෙන්නට කලින් මගේ පුතා මගේ ළඟට ගේන්න කියලා අද පිය කෙනෙක් වුණත් කරන ප්‍රකාශනය තමයි කාලුදායි ඇමතිවරයාට එදා සුදොන් රජ පවරන්නේ. රජ එහිදී කාලුදායි ඇමතිවරයා ඒ වගකීම ඉටු කරන්නට අවසරයක් පතනවා. ඒ අවසරය තමා පැවිදි වීමට අවස්ථාව ලදොත් ඒ සඳහා අවසර දෙන ලෙස. ඒ අවසරයත් රජුගෙන් රැගෙන යන් ගිහිල්ලා පැවිදිව එහු බික්කු භාවයෙන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේට මේ ඇරයුම කර සිටිනවා. ඒ ඇරයුම ගුරුලුගෝමීන්ගේ සුවිශේෂී වැනුමට ලක් වෙන්නේ මෙහෙමයි. ඔහු සතට දවසක් ගිය කල මැදින්පුර පොහෝ දින දවස් හිමන් කල් ඉකුත්තේය වසත් කල් පත්තේය අපට ඉදිරියට උදා වෙන්නට තියෙන වසන්ත කාල පරිච්ඡේදය උදා වුණහම පොළොතල හීතනයෙන් ගැවසී ගත්තේය වනලැව් සුපිපියේය වඩනට නිසි කලැයි අමතා බුදුන් කරා එළඹ සැටගයකින් බුදුන් කුලනුවර එළඹිය මනා පරිදි කියා ගමන් වැනූහු. කොච්චර ලස්සන බසකින් අපේ මහගත් කරුවා ඒ සිදුවීම් මාලාව රැගෙන එනවාදැයි බලන්න. පොළොව තලය හීතනෙන්, ඒ කියන්නේ අලුත් තනකොළ වලින් වැහිලා ගියා. පාර මාර්ගය වැසි සමය උදා වෙනකොට, ග්‍රීෂ්ම සමය ඉවර වෙලා දැන් වැසි සමය උදා වෙන්නේ. ඒ වැසි සමයේදී ගහකොළ ප්‍රමුදිත වෙලා මාර්ගයේ දෙපස තනකොළ වැවිලා පාදයට ඉතාම හොඳ බුමුතුරුණක් වගේ වන ලැව් සුපිපියේ. එක වචනයයි කතුවරයා පාවිච්චි කරන්නේ, ඒ වනාන්තරවල තිබුණු සුන්දරත්වය, මල් පිපී තිබුණු බව, ඒ වගේම කොළ දළු කොළ පැහැයෙන් යුක්ත වූ බව. මේ සියල්ල ඔහු යෙදූ එකම එක වදනකින් අපට ග්‍රහණය කරගන්නට පුළුවන්. වඩනට නිසි කලයි. දැන් පිය රජුගේ ඇරයුමට වඩින්නට නිසි කලයි කියලා ඇරයුම කළහම බුදුරජාණන් වහන්සේ මෙසේ කියන, උදය මියුරු සරයෙන් ගමන් වනහි නොයි වදාලෝ. ඔබ බොහෝම මිහිරි ස්වරයකින් ගාථා 60ක් කියව බව මෙහි සඳහන් වෙන්නේ. ගාථා 60කින් වර්ණනා කළ බව. ඒ නිසා සැට ගයක්, සැට ගයකින් බුදුන් කුලනුවර එළඹිය. ඒ කිඹුල්ලත් නුවර පිළිබඳව මාර්ගය විස්තර කරහම බුදුරජාණන් වහන්සේ ඒ ගැන කාලුදායි හාමුදුරුවන්ට ප්‍රශංසා කරලා මේ ගමන සංවිධානය කිරීමේ වගකීමත් ඒ කාලුදායි හාමුදුරුවන්ට පැවරුවා. කාලුදායි හාමුදුරුවෝ කොයිතරම් අපූරු ලෙස මේ ගමන සංවිධානය කළාද කියන එක අමාවතර කරුවා දීර්ඝව මේ කෘතියේ විවරණය කර තිබෙනවා. දෙමාසයකට පස්සේ බුදුරජාණන් වහන්සේ ඥාතීන් දකින්නට, මව්පියන් දකින්නට තම කිඹුල්වත් නුවරට පැමිණීමෙන් මොනතරම් පෙරලියක්, ආස්වාදයක්, ඒ වගේම වින්දනයක් කිඹුල්වත් පුර වැසියන් මේ නිසා ලබන්න ඇද්ද කියලා අපට සිතෙනවා. දස දහසක් බුදු පිරිස සමගයි මේ ආවේ. කිඹුල්වත් නුවරින්ම පැවිදි වූ පිරිස දස දහසක්. එතකොට ඒ දස දහසක් බුදු පිරිස අතරේ ඔවුන්ගේ බිරින්දෑවරු කිඹුල්වත් නුවර, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් කිඹුල්වත් නුවර, ඔවුන්ගේ මාපියවරු කිඹුල්වත් නුවර, ඒ සියල්ලෝම මේ මහා බුදු පෙරහැර ඉතාම ලස්සන දර්ශනයක් ලෙසින් දස දහසක් කිඹුල්වත් පුර වැසියන් පැවිදි වූ
ඔවුන් සමග බුදුහිමියන් පෙරට කොට වඩිනකොට එය එදා කිඹුල්වතේ තිබුණු චමත්කාරම දර්ශනය වෙන්න තිබුණා. මේ පැවිදි වූ අයගේ ඥාතීන් මොනතරම් හරසරින් ඒ ඥාති පිරිස පිළිගන්න බුදුහිමියන් ඇතුළු සූදානම්ම ඉන්න ඇද්ද කියලා අපට පෙනෙනවා. අපේ ගත්කරුවා ඒ අවස්ථාව පිළිබඳව සාකච්ඡා කරනවා. සහ රජ වූ බුදුන් වැලතට වැඩි කල්ලි අපගේ නෑ උතුමා දක්මහයි රැස්ව බුදුන් වහස කරන්නට නිසි තැනක් බලන්නා වූ නිග්‍රෝධනම් සාක්‍ය රජුගේ උයන රමණීසේ දැක ඒ සදන්නට යොදා තුමු ගඳමල්ගෙන පෙරමගට යන්නා වූ නිග්‍රෝධ කියන සාක්‍ය පුත්‍රයාගේ උද්‍යානය වහාම බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට මේ ඥාති පිරිස සකස් කරනවා, සූදානම් කරනවා. බුදුහු ඔවුන්ගේ එහි 20,000ක් සඟුන් පිරිවරා පැන් වූ බුදු අස්නෙහි වැඩවුන්හු නිග්‍රෝධාරාමෙහි පනවපු ආසනවල 20,000ක්. එතකොට කිඹුල්වතින් 10,000යි, අනෙකුත් නගරවලින් 10,000යි. 20,000ක් භික්ෂූන් මේ නිග්‍රෝධාරාමේ පැන වූ අසුන්වල වැඩ සිටියා. සහ රජු අභිමානයෙන් සිද්ධත් කුමර අපට ලදැරිය අප මල අප බෑණය අප පිත මුණුබුර යැයි සිතා ලදරු ලදරු කුමර රජකුමරනට තෙපිවඳව ඇපි තොප පිටුපස හිඳිම්හයි කීහ. මේක ඉතාම වැදගත් අවස්ථාවක්. මේ තමයි පරසන්තාන දමනය කියලා කියන්නේ. බලන්න, මේ තරම් හරසරින් බුදුරජාණන් වහන්සේ පිළිගත්ත සාක්‍ය ජනපද වැසියෝ රජවරු මේ බුදු පිරිස උයනේ අසුන්ගෙන වැඩ සිටියට පස්සේ ඒගොල්ලෝ මොකද කළේ? පසුපසට යනවා. පස්සට ගිහිල්ලා බුදුහාමුදුරුව ගැන කියන හැටි බලන්න. සිද්ධාත් කුමර අපට ලදරිය, ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කියන්නේ අපේ බාලේ, අප මල අපේ මල්ලි කෙනෙක්, අප බෑණය අපගේ බෑන කෙනෙක්, අපිත අපගේ පුත්‍රයෙක්, මුණුබුරේ අපගේ ඥාතිකමට මුණුබුරෙක් වෙනවා. ඒ නිසා ඒ ඥාති බාලයාට අප වඳින්නේ නැහැ. ඕන් කලේ ලදරු ලදරු රජකුමරනට තෙපිවඳව ඇපි තොප පිටුපස හිඳුම්මයි කිය. ඒ පොඩි පොඩි ළමයි ටික ඉස්සරහට දැම්මා. ඔවුන් ලවා බුදුහිමියන් වන්දවන්නට අනෙක් අය ඊට පිටිපසින් හිටියා. පස්සේ බුදුරජාණන් වහන්සේ හොඳටම අවබෝධ කරගත්තා තමන් වහන්සේගේ උත්තම බව. මේ සකල ක්ලේශයන් ප්‍රහීන කොට ලෝකේ ලැබිය හැකි මහා සම්බුද්ධත්වයට තමන් වහන්සේ පැමිණ සිටින බව මේ ඥාති පිරිස නොදැන ඔවුන්ගේ ඥාති ආඩම්බරය, ඥාති මානය ඉස්මතු කරගෙන පුංචි පුංචි දරුවෝ ටික ලවා තමන්ට වන්දවා ඔවුන් පව සිදු කරගන්නට උත්සුක වෙන අයුරු දුටු බුදුපියාණන් වහන්සේ අහසට පිවිසිලා අහසට නැගී සියල් සිරිරින් දියකඳ ගිනිකඳ විහිදමින් සවනක් රැස් විරමින් යමා මහ පෙළහර දැක්වූහු. බලන්න, අහසට නැගිලා මුළු ශරීරයෙන්ම එක වෙලාවක දියකඳක් තව වෙලාවක ගිනිකඳක් විහිදුවමින් බුදු රැස් මුළු අහස පුරාම පැතිරෙන්නට අවකාශ සැලැස්සුවා. දැන් මොකද වෙන්නේ? පියමහරජානෝ ඒ අසිරි පෙළහර දැක තාත්තා සුද්ධෝදන රජුරෝ මේ සිදුවීම දැක්කා. දැකලා වහන්සේ මම තොප උපන් දවස් තොප වහන්සේ වැඳෙමි. හේමාගේ පළමුවන වැඳුමය. වප්මගුල් දවස් දඹරුක්පය වැඳෙම්මය. හේ දෙවන වැඳුමය. දැන් මා නොදුටු විරි පෙළහර දැක වැඳෙමි. මේ මාගේ තුන්වන වැඳුමයි. රජානන් වැඳි කල්ලි බුදුන් නොවැඳ සිටිනට නිසි එක රජකුදු නොවීය.
ආන්න පරසන්තාන දමනය පින්වත්නි, බලන්න පොළොන්නර යුගයේ සමාජයට බුදු කෙනෙකුගේ විශිෂ්ටත්වය කැඳවන ගත් කරුවා. එය කොයි තරං බුද්ධිමතුනගේ බුද්ධියට ගෝචරවන ලෙස මෙසේ ගොඩනගෙනවා දැයි බලන්. මේ බුදු කෙනෙකුගේ ආශ්චර්යයි, මේ බුදු කෙනෙකුගේ සුවිශේෂී බවයි. මේ තමා තමා ඉදිරියේ සිටින මාන්නක්කාර මිනිස්සු සියල්ලන්ගෙම මානය සිඳපිඳ ළමා. ඒ මානය නම් වූ කෙලෙස් ධර්මය ඔවුන් තුළින් ගලවා හැර දමා ඔවුන්ට පින් දහම් කරන්නට මග සලසා දුන්නු ශාස්ත්‍රූවරයෙකුගේ ක්‍රියාවලියයි කතාකරුවා මෙලෙස පෙළගස්වන්නේ මේ පරිච්ඡේදයේදී. සුද්ධෝදන රජ්ජුරුව මහරජු පෙරට පැමිණ තම පුතුට අතීතයේ දෙවරක් වැඳි අවස්ථාවත් සිහිපත් කොට මේ මාගේ තුන්වන ඇඳුම කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ වියපත් පියා වඳිනකොට අවශේෂයට කොහොමද පැත්තකට වෙලා ඉන්න පුළුවන්? අනෙකුත් සියලුම වැඩිහිටියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා තමන්ගේ තියෙන බාල බව, තමන්ගේ තියෙන කෙලෙස් බරිත බවම ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙවැනි සක්‍යතාවන්ගෙන් පිරුණු ශාස්ත්‍රූවරයෙක් යන්න පොළොන්නර සමාජයට ඉතාම මැනවින් මේ ඔස්සේ ග්‍රහණය කොට දී තිබෙනවා. අනතුරුව හැම දෙන එකසිත් වැහුන්නා හු එකල්ලි මහමේ නැගී පොකුරු වැසි වට ඒ වැස්සෙහි තෙමෙම්හයි සිතුවෝ තෙමිති නොතෙමෙම්හයි සිතුවන් වෙර දියබිඳ කුදු නොහේ. පොකුරු වැස්සක් ඒ වෙලාවේ මේ ආශ්චර්ය සොබා දහම පිළිගත්ත හැටි කතුවරයාගේ වර්ණනාවට ලක්වෙන්නේ ඒකයි. ඒ මහවැස්සක් වැටෙනවා, සමහරු තෙමෙනවා, සමහරු තෙමෙන්නේ නෑ. ඒක ආශ්චර්යයක්. ඒ ආශ්චර්ය ඔස්සේ කතා කරුවා බුදුරජාණන් වහන්සේගේම ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරන්නට ගත්ත උත්සාහය අපේ අවධානයට අපි යොමු කරන්නේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාම උද්‍යානයේහි අර මෙහි වැඩ සිටිමින් දෙවැනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි දවස්වල මොකද කළේ? පිඬුසිඟාවෙහි යන්නට, ආහාර සොයන්නට, බුදුවරුන්ගේ ප්‍රතිපදාවට පිවිසෙන්නට ක්‍රියාත්මක වුණා. බුදුහු අනික් දවස් 20,000ක් සඟුන් පිරිවරා කිඹුල්වත් නුවර සිඟන්නට වැඩියහ. පෙරමගට ගොස් පාගත් කෙනෙක් හෝ පැවරූ කෙනෙක් හෝ නොද වූව, ඒ කියන්නේ පුර මාර්ගයට ගිහිල්ලා පාත්‍රය ගත්ත කෙනෙක්, සිවුරු ගත්ත කෙනෙක් කවුරුත් හිටියේ නැහැ. බුදුහු එලිපැත වැඩ සිට පෙර බුදුහු කුලනුවර කිසේ පිඬු සුරූහ හෝ ගෙපිලිවෙල හැර ඉසුරු ජනන්ගේ ගෙට එළඹිය හෝ නොහොත් සපදන් සැරි සුරූහ හොයි බලනවෝ. තැන් කිඹුල්ලත්පුර වැසියන්ට පිණ්ඩපාතය පිළිබඳ වැටහීමක් හෝ අවබෝධයක් තිබුණේ නෑ. ඒ නිසා එලිපත්තට ගිහිල්ල හැම ගෙදරකම මේ බුදුවරුන්ගේ සිරිතයි කියලා ඔවුන්ට අවබෝධ කරල දෙනවා. ඒ වගේම බුදුවරු බුද්ධ ශ්‍රාවකයෝ සපදන් සැරින් පිඬුසිඟා වඩින බව ඔවුන්ට කියලා දෙනවා. සපදන් සැරින් කියලා කියන්නේ ගෙපිලිවෙලින් වඩිනවා. ඒ ගෙපිලිවෙල එනකොට රජ මැදුරක් තියෙන්න පුළුවන්, සිටු මැදුරක් තියෙන්න පුළුවන්, පැල්පතක් තියෙන්න පුළුවන්. තෝරාගෙන වඩින සිරිතක් බුදු සසුනේ පිඬුසිඟා වඩින බුද්ධ පුත්‍රයන්ගේ කවදාවත් නැහැ. තෝරාගෙන පිඬුසිඟා වඩින සිරිතක්. එනිසා බුදුහාමුදුරුව පළමු වතාවට තම සව්වන්ට උගන්වනවා. කිඹුල්වතෙහිදී තම උපන් නගරයේදී පිඬුසිඟා වඩින්නේ නම් සපදැන් සැරින් ගෙපිලිවලින්ම වඩින්න ඕනේ. ඒ අතරේ කොයි තරා තිරමක කෙනෙකු වුවත් ඒ ඔවුනගේ අවශ්‍යතාව වෙනුවෙන් නිවෙස් එලිපත්තට යා යුතුය කියන එක තමයි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට කියලා දුන්නේ. අනතුරුව
අපට හමු වෙන වැදගත්ම ස්ථානය තමයි පින්වත්නි යශෝදරා දේවී වනාහි හිමියා පිත් මෙම නුවර රුවන් රිය අරා දෙව් පිරිස් බඳු මහ පිරිස් පිරිවරා දැන් මුඩුව කහවත් හැඳ පෙරේව පාකබලක්ගෙන ආහාර සිඟාල හේ ඕහට සොබී හෝ නොසොබී හෝයි සිහි මැදුර විවර කොට බලන්නේ. දැන් යශෝදරාව තම මැදුරේ උඩු මහලේ කවුලුවක පියන්පත් හැර ඈත දෙස බලන විට මේ අපූරු බුදු පෙරහැර පිඬුසිඟා වඩින අයුරු දකිනවා. බුදුන් නන් විසිතුරු පැහැයෙන් දිලියන සිරුරු රසින් නුවර මහවේ මහාවීදි බබුලුවමින් ව්‍යාම ප්‍රභායෙහි ගැලී සිටි අසු අනු ව්‍යංජනයෙන් බබලන දෙතිස්වර ලකුණෙන් සදුම් ලද මේ විදියට බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු ඒ විවිධ රූපා රූප ලක්ෂණ රූපකාය යශෝදරාව තමන්ගේ අවධානයට ලක් කරනවා. එහෙම ලක් කරමින් ඉන්නකොට තමයි සොදොවුන් රජතුමා දුවල දුවල වීදියට එන්නේ. ඇවිල්ලා අහනවා, වහන්සේ මට ලැජ්ජා කුමට කරව කුමක් සඳහා සිඟව මා මේ සංගනට බත් නොදිය හෙති ගත්තාවයි මහරජ ගත්තාවයි කීහ. රජතුමා කලබල වෙනවා. මේක සිඟන්නන්ගේ සිඟන යදීමක් යන්න තමයි රජතුමා කල්පනා කළේ. තමන්ට මහා අපහාසයක් උපහාසයක් වෙන බව දැකලා මහරජ මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා, මහරජ මේ අපගේ වංශයයි වදාළහ. වහන්සේ තොපගේ මහා සම්මත වංශය එක රජෙකුදු සිඟුයෝ නොයි. ලොකු සංවාදයක් පාරේ. රජතුමාගේ කොච්චර කලබලකාරී ස්වරූපයක්. ඒ වගේම සුදොවුන් රජතුමා මෙයින් කම්පිත ස්වරූපයක්. බුදුහාමුදුරුව එක වචනයක් කියනකොට ඒකට ප්‍රතිඋත්තර දෙමින් මේක අපේ මහා සම්මත රජ පරපුරේ චාරිත්‍රයක් නොවේ යයි කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ, අපගේ ඌ කල බුද්ධ වංශයය හැම බුදුහුම සිඟා වැටුණහයි අතුරු වේ ඇසිට ගාතාවක් වදාළහ. මේ ගාතාව ඇහුවට පස්සේ මේ සියලු දෙනාම මාර්ගවල දෙපස හිටපු බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පත් වුණු බව තමයි සඳහන් වෙන්නේ. ඒ වෙලාවේ යශෝදරා දේවි යශෝදරාව තම උඩු මහලේ කවුළුවෙන් බෝසත් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන සිටිනවා. එමෙසේ කල්පනා කරනවා, මම ගුණවත් වී නම් ඔහු මා කරා ඇති එකල මං වඳිමි නොගියා. මං හිතන්නේ මේ ලෝකේ කාන්තා පරපුරට මේ තරම් අභිමානයක් ඇති කරගත හැකි තැනක් තවත් තිබෙයිදයි බලන්න. කාන්තා පරපුරට ඒ කාන්තාවකගේ අභිමානය ඈ ඉස්මතු කළායුරු බලන්න. මම ගුණවත් වී නම් ඇ කියනවා, මම ඇ දන්නවා සත්වසක් පුරා පතිදම් සුරකිමින් තම සැමියා ගිය මග යන්නට වෙහෙසෙමින් පාරමී දම් පිරු ඒ උතුම් කාන්තාව ඒ තමන් පුරන ලද ගුණ සමුදායන් පිළිබඳව කල්පනාවට ගන්නවා. මම ගුණවත් වීම් නම් ඔහුම මා කරා ඇති මගේ සංසාරි පුරා වඩනා ලද යම් කිසි ගුණ සමුදායක් මා වෙත ඇත්නම් බුදු හිමියන් මා වෙතට වැඩිය යුතුය. එකලම වඳිමි නොගියා. එතකොට මට සිත්සේ වැඳගන්නට පුළුවන් කියලා බැස්සෙ නැගෙයින් එළියට බුදුහු පිය මහරජාණන් ලවා පය ගෙන්වාගෙන දෙයග සව්වන් හා සමග ඇයගේ සිරියහන් ගබට එළඹය. ඔන්න යශෝදරාව ලැබපු ගෞරවය අගසව්වොත් එක්ක
තථාගතයන් වහන්සේ යශෝදරාවගේ මාලිගාවට කුටියට වැඩම කළා. යශෝදරාව මොකද කළේ? ඍෂිසේ වන්දනා කල්ලි නොවලකන්නේය. වදාරා පැන්නූ අශ්නෙහි වැඩවුන්හු දේවී වෙලෙවිව ගොස් ගොප් මස් අත්ලාගෙන පාපිට හිස්තබා වනවනා වැලප ඍෂිසේ වැන්ද. මං හිතනවා කතා කරුවා මේ ඉදිරිපත් කරන බසය ඔස්සේ අපට දකින්න පුළුවන් යශෝදරාවගේ මාලිගාවේ කුටියක අගසව් දෙනමද පසකින් තබ් සිටියදී බුදු හිමියන් නිසි අසුනක වැඩහින්දි කල්හි ඈ බුදු හිමියන්ගේ දෙපා පිරිමදිමින් වැළපෙමින් මහා හයියෙන් හඬන්ට පටන් ගත්තා. හැබැයි ඒ වැඳීම කවුරුවත් වැළකුවේ නැහැ. ඇයට ඍෂිසේ වැඳගන්නට අවස්ථාව ලැබල දුන්නා. රජානෝ ඇය බුදුන් කෙරේ සනා බුහුමන් ඇති පරිදි කියන්නාහු. සෙනෙහස ගෞරවය නිසා මෙලෙස යශෝදරාව කියන්න පටන් ගන්නවා. යශෝදරාව පිළිබඳව පිය රජතුමා මෙසේ කියනවා. මදු මගේ දුව තොප කහවත් හන්න යනු අසා කහවත් හන. යශෝදරාවගේ ප්‍රතිපදාව ඔබ දන්නවා. නමුත් කතුවරයා කොච්චර ලස්සනට ඒ වර්ණනාත්මකව දක්වනවද කියලා බලන්න. මදු මගේ දුව තොප කහවත් හන්න යනු අසා කහවත් හන. ඔබ කසාවත් හැන්ද කියලා ආරංචුනහම ඇය රාජකීය කසීසලු පිළිකෙව් කළා. එසේ පිළිකෙව් කොට ඇයද කසාවතකින් මේ සත්වස පුරාම සැරසුණා. තොප එක්වේලේ වළඳති යනු අසා එක්වේලේ වළඳයි. යශෝදරාව ආරංචුනහම එක වේලයි ඔබ ආහාර වළඳන්නේ කියලා ඈ තුන් වේලක් වළඳපු එක බැහැර කළා. එක් වේලකින් යැපෙන්න පටන් ගත්තා. තොප මහත් සම්පත් පී බව දෙන මහත් සම්පත් පිව සැප සම්පත් සියල්ල ප්‍රතික්ෂේප කළ බව දෙන යශෝදරාවත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මහ යහන් පීහ සැප පහසු සුවයන් ඇසියල් ප්‍රතික්ෂේප කළා. යනු අසා මහයහන් පියා පට හැඳෙක හොවි. ඉතාම කර්කස රළු ඇඳෙක තමයි ඈ මේ සත්වස පුරාම යහන්ගත වුණේ. තොප මල්ගඳ විලෙවුන් නොපලඳනා බව දැන මල්ගඳ විලෙවුන් හල. ඔබ ඒ මල්ගඳ විලවුන් ආදිය නොදරන බව වටහා ගත්තහම ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. තමා නෑයන් කෙරෙහි ඇපි ඇපි පස්වටම්හයි හසුන්දුන් කල එක් රජක් හුදු කීයේහි නොගිස් විස්සි. නොඑක් රජ කුමාරවරුන් විවාහ වෙන්න ගිවිස ගන්න ආවහම ඒ සියල්ල ඈ ප්‍රතික්ෂේප කළා. දැන් මේ විදියට සුදවුන් රජතුමා යශෝදරාවගේ ගුණමයනකොට බුදුහිමියන් ඒ යශෝදරාවට සංකිඳුරුදා දෙසා ඇය අස්වසා උනස්නින් නැගී වැඩියෝ. සංකිඳුරුදා සඳකිඳුරු ජාතකය ඇයට දේශනා කළේ සුවිශේෂී කාරණාවක් නිසා. හේතුව යශෝදරාවනි, ඔබ පෙර භවයෙහි මා කිඳුරෙකුව සිටි කල්ලි ඔබ කිඳුරිය වී අප දෙදෙනා ආදරෙන් සිටින කල්ලි එක්තරා විලක් ළඟදී දුෂ්ට රජෙක් ඔබ අත්පත් කර ගැනීම උදෙසා මා වෙත ඊපහරක් විදි කල්ලි එදා ඔබ මා මියෙන්නට නොදී මා ඔසවාගෙන කඳු පර්වත සිඛරයකට ගෙන ගොස් ඔබේ සත්‍යක්‍රියා බලයෙන් මා සුවපත් කොට මා ආරක්ෂා කළේ ඔබය කියා ඇයට කියලා දෙනවා. ඒ විදියට සඳකිඳුරු ජාතකය පමණක් නොව
බොහෝ භවගාමී ජීවිතය ඇයට සිහිපත් කරන්නට ඇති. ඇය මේ බුදු භවයේ එකම ධෛර්ය බව ඇයට කියලා දෙන්නත් ඇති. බුදු වෙන්නට යන ගමනේදී තමන්ගේ පසුපසින් ආ එකම ගැහැණිය ඇය බව ඇයට පසක් කරවන්නට ඇති. ඒ වගේම අසරණ වෙච්ච වෙලාවල්වල, විපතට පත්වෙච්ච වෙලාවල්වල, කරදරයට පත්වෙච්ච වෙලාවල්වල හැම විටකම හැම තැනකදීමත් තමන් වහන්සේ අත් නොහැරම තමන්ට ධෛර්ය දෙමින්, සුවය දෙමින්, බලය දෙමින්, ආහාර ටික සොයා දෙමින් තමාගේ මග ගිය උතුම් කත ඔබමයි කියා ඇයට කියන්නට ඇති. ඒ නිසා ඇය තරම් ඒ වරම් ලද වෙන කවර ගැහණියකවත් මේ ලෝකේ නැති බව අපි කල්පනා කරන්නට ඕනේ. අනතුරුව කතුවරයාගේ අවධානයට යොමුවන්නේ බුදුහිමියන් තම මැදුරෙන් නික්ම යන කල්හි යශෝදරාව තම පුතු රහල් කුමරු කැඳවලා ඒ රහල් කුමාරයාට කියන ලද කතාව. බලන්න මේ 20,000ක් මහනගන පිරිවරන ලද රන්වන් උතුම් රූ ඇති මහ බඹහුසෙයින් දිලියන මහන තාපියේය. ඔබේ පියාය කියලා රාහුල සත්හැවිරිදි රාහුල පුතුට බුදුරජාණන් වහන්සේ හඳුන්වල දෙනවා යශෝදරාව තම මහලේ උඩු මහලේ කවුලුවකින් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන. ඔහුගේ මහා නිදි සතරෙක් ඇති. ඔහු නික්ම ගිය තැන් පටන්ගෙන ඒ නොදක්මහ ඔහු කරා ගොස් දායාද ඉල්වාගනැයි පියන් ගැතිදේක් නං පුතුන් ගැතිවේදැයි නගා යවූය. දැන් යශෝදරාව මොකද කළේ? රාහුල පුතනුවන් පිටක් කොට හරිනවා. යම් කිසි පියෙක් මේ ලෝකේ යමක් හරිහම්බ කරගත්තා නම් එහි උරුමය හිමිවන්නේ පුතුටයි කියා ඒ පුතු පිටක් කොට හරිනවා බුදුරජාණන් වහන්සේ ළඟට දායාද රැගෙන එන්නට. දැන් ගිහිල්ලා අම්මාගේ ඉල්ලීම පිළි අරගෙන ඇය ඔහු මැදුරෙන් පහළට බැහැලා වීදිය දිගේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ අතින් අල්ලලා බුදු පියාණෙනි මා ඔබේ පුතු බව මගේ මව යශෝදරා මට කියනවා. මා ඔබේ පුතුනම් ඔබ මගේ පියාණන් තාත්තා කෙනෙකුගෙන් පුතෙකුට හිමිවන දායාද කවරේද? එය දැනගන්නටයි මා ආවි කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ මොකද කළේ? එසඳ බුදුහු මේ පිය අයත් ධන ඉල්වයි. මොහුට සසර වැසි කරන ධන නොදුන මැනම, ඒ කියන්නේ සංසාරේ නතර වෙන්නට ඕන ධනය දෙන්න හොඳ නෑ. මා බෝ මැඩෙහි ලද සත්වදෑරුම් අරි ධන දුන මැනව, ලෞතුරා දායාදෙහි මොහු හිමි කළ මැනවයි සැරියුත් මහතෙරුම් කඳවා මොහු පැවිජි කරයි වදාළහ. ඔහු රාල් කුමරුහු පැවිජි කළෝ. ඉතා වැදගත් අවස්ථාවක් පින්වත්නි ඔබට මෙයින් මතුවෙන්නේ. ඒ තමා රාහුල කුමාරයා දායාද සොයාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියහම බුදුහාමුදුරුව අත්හැරියේ නෑ රාහුල පුතා. නිග්‍රෝධාරාමයට රැගෙන ඇවිල්ලා සැරියොත් හාමුදුරන්ට කතා කළ කියන්නේ මොකද්ද? මේ පුතා මගෙන් දායාද ඉල්ලනවා. ඔහුට මම දායාද කළ යුත්තේ සසරේ රැඳෙන්නට ඕන දේවල් නෙමෙයි, සසරින් මිදෙන්නට ඕන දේවල්. ඒ නිසා චක්‍රවර්ති රාජ සම්පත් හැරදමා, රම්‍ය සුරම්‍ය සුබ මාලිගා හැරදමා පැමිණ
බෝ මැඩදී ලද මහා ධනය තමයි සප්ත ආර්ය ධන. මේ සප්ත ආර්ය ධන මගේ පුතටත් දායාද කරන්න කියලා සැරියුත් හාමුදුරුවන්ට පවරන්නේ දැන් මගේ පුතා පැවිදි කර අරගෙන එන්න කියලා. සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියලා මේ ධන සත අපේ දහමෙහි විවරණය කෙරෙනවා. ඒ නිසා පින්වත්නි, මේව තමයි ආර්ය ධන වෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධනය වෙන්නේ. බුද්ධ ශ්‍රාවකේකුගේ ධනය වෙන්නත් ඕනෑ මූලික වශයෙන්. ශ්‍රද්ධා ධනං සීල ධනං, ශ්‍රද්ධාව ශීලය, හිරියොත්තප් ලැජ්ජා බය දෙක, බහොස්සත භාවය, මේ කියන කරුණු කාරණා අපේ ආර්ය ධන බවට පත් කරගන්නවා නම් අපිට කොයිතරම් අපේ ජීවිතය සරුසාර කරගන්නට පුළුවන්කම ලැබෙනවද? අනතුරුව රාහුල කුමාරයා පැවිදි කළහම සොදවුන් පිය රජු රාහුලයන් සොයාගෙන පන්සලට ඇවිල්ලා රාහුල පුතා පැවිදි කළ බව දැනගත්තට පස්සේ එය රජුට දරන්නට බැරි දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ සුදවුන් රජ දරුසෙනෙහස උපදින ආකාරය ඉතාම මැනවින් සඳහන් කරනවා. ඒවා මහාවග්ගපාලියට ඇතුළත් වෙලා තියෙනවා. ගුරුළු ගෝමින් එය මෙයට උපුටා ගන්නේ නැහැ. නමුත් කම්පිත රජු බුදුන්ගෙන් ඉල්ලූ ඉල්ලීම, ඒ කියන්නේ මින් පසු දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන්නැයි කරන ලද ඉල්ලීමට බුදුහිමියන් වහාම එකඟතාව පළකොට ප්‍රඥප්තියක් පනවනවා මේ ශාසනයේ. අදත් දරුවෙක් පැවිදි වෙනකොට පියාගේ මවගේ නිසි අවසරය ලබන්නේ එදා සුදවුන් රජුට කරන ලද ඒ උතුම් උපහාරය පදනම් කරගෙනයි. මේ විදියට තමන්ගේ නෑදෑයන්ගේ සිත් සියල්ල දමනය කළ අයුරු තමයි ගුරුළුගෝමි පඬිවරයා විස්තර කරන්නේ. පින්වත්නි, මේ තුන්වෙනි අමාවතුර පරිච්ඡේදයේ හෙවත් පරසන්තාන දමන නම් වූ පරිච්ඡේදයේ අද දෙසුම කෙළවර ඔබට අසන්ට ලැබෙන්නේ තම ජනප්‍රිය ගීතයක් කරුණාරත්න දිවුල්ගැනේ විසින් ගායනා කරනු ලබන, අපි යශෝදරාව ගැන සාකච්ඡා කළ නිසාම ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවි වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරයේ ඇසුර මතක් වී. කොච්චර ලස්සනට යශෝදරාව ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ වගේ උපමාවක් කරමින් ඇගේ සියුම් ඉකි බිඳුම පෙර සංසාරය සිහිපත් කරමින් කරපු ආකාරය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පන්හිඳෙන් රචනා වෙනවා. ලේන කුලේ සිට ආගිය මගතොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින්නතුරු මේ සංසාරේ පසුපසාවා සෙවනැල්ලක් වී. සංසාරේ මා ඔබට විස්තර කළා වගේ සෙවනැල්ලක් ලෙසින් මග පසුපසින් ආවේ මා බව ඇය සිහිපත් කරනවා. තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරා වූ පිපී නිවන් මල් සාදුකාරදී නිවී පහන් විය උදෑසනක්සේ බුදුරජාණන් වහන්සේ තමන් උපරිමයෙන් ඇයට සංග්‍රහ කළා. ඒ කියන්නේ සසරින් එතර කළා. අද දවසේ දහම් දෙසුමට දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ අපි මුලින්ද සඳහන් කළ පරිදි හල්තොට ළඟාන ශ්‍රියාවාස නිවසේ පදිංචි සුනේත්‍රා මාලනී අතුකෝරාල මහත්මියත්, පවිත්‍රා මදුෂානී හේමචන්ද්‍ර දියණියත්, ලක්ෂිකා කල්පනී හේමචන්ද්‍ර දියණියත්, ලක්ෂාන් කවිෂ්ක හේමචන්ද්‍ර පුතණුවනුත් කියන මේ පිරිසයි හල්තොට සිට අද දවසේ මේ ධර්මදේශනාවට දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ හැටියට සඳහන් වෙන්නේ හල්තොට ළඟාන
ශ්‍රේයවාස නිවසේ පදිංචිව සිට මීට වසර 4කට පෙර මිය පරලෝ සැපත් වූ දසවන සිංහ රජමේන්තුවේ බලලත් නිලධාරී 1 පී.ඒ. රූපසිරි හේමචන්ද්‍ර මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි. ඒ නිසා මම හිතනවා ශ්‍රේෂ්ඨ රණවිරුවෙක් ජාතිය රට සුරකින්නට තමන්ගේ මෙහෙවර ලබා දුන්නු විශිෂ්ට රණවිරුවෙක් මිය පරලෝ සැපත් වෙලා 4කට පෙර ආතුව ඒ වෙනුවෙන් බිරිඳත් දරුවන් තිදෙනාත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ නිසා පී.ඒ. රූපසිරි හේමචන්ද්‍ර රණවිරුවාණන්ට මේ ධර්මානිසංසය ලැබේවා, ධර්මාවබෝධය ලැබේවා, නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හල්තොට ළඟාන ශ්‍රියාවාස නිවසේ සුනිත්‍රා මාලිනී අතුකොරල මහත්මිය සමග දියණිවරු දෙපළටත් පුතණුවන්ටත් අපි ආශිර්වාද පළ කරනවා, සෙත් පතනවා. ඔබ කරන කියන සියලු දේ හොඳින් යෙහෙන් කරගන්නට ශක්තිය ලැබේවා. ඔබටත් පවුලේ අත්තන්ටත් රූපසිරි හේමචන්ද්‍ර මහත්මයාටත් අවශේෂ ඥාතීන්ටත් ධර්මශ්‍රවණය කළ හැම දිනාටමත් මේ පුණ්‍ය මහිමය උතුම් අජරාමර නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා.
දලුබුපති දෙමින් සැලෙනසේ යසෝදරා දේවි වාවන් බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුපත් සෙමින් සැලෙනසේ